විනාශය මේ මාතෘකාව වසර ගණනාමක සිට බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ කාරණාවක් තමයි දෙදස් දොළහ වස්සරදී ලෝක විනාශයක් සිද්ධ වෙන බව බොහෝ දෙනාගේ මතේ වනත් ලෝකවාසී සේරු දෙනාගේ වාසනාවට එවන් දෙයක් නම් සිද්ධ වනේ නෑ ඇත්තටම ලෝක විනාශය සිද්ධ වෙනවද එසේ නම් මේ කවදාද කොයි ආකාරයටද ලෝක විනාශය පිළිබඳව කතන්දරයේ විද්‍යත්මක පසුවිිම කුමක්ද විත්‍යාත්මක මතේ අනුව ඇත්තටම ලෝක විනශය සිද්ධ වෙනවද. මේ ඒ පිළිබඳව කරෙන විමසා බැලීමක්. කුතුහලේ දැනවන මේ තේවල් ගැන හරියටම විත්‍යාත්මකව දැනගන්න මීඩියෝ එකය අන්තිම වෙනකන් බලන්න කියලා මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි තවමත් ඔ දැනුපොඩි සබස්කයිප් කන නැත්තතාම් දැම්ම වාපියු සබස්ක්‍රයිප් කරන්න කියලත් ආතරෙන් මතක් කරනවා. ස් ොල්හ වසරේති ලෝක විනාශයක් සිද්ධ වෙන්න බවට තිබ කතාන්දරේකිසිදු සත්‍යතාවක් තිබුණ නැහැඒවගේම එහි කිසිදු විද්‍යාත්මක පදනමක් තිබුණෙත් නැහ මේ වසරේ පමණක් නොව තවත් වසර බිලියෙන ගණනක් ඇවෑමෙන්වත් ලෝක විනාශය සිදුවන බවට කිසිදු සාක්ෂයක් නැහ විද්‍යාක්නයගේ මතය අනුව මේ විශ්වයේ සියල්ල ආරමවී ඇත්තේ මහාපිපුරුමගුණයි එතෙක් මෙතෙක් මේ පෘතුවයේ ජීවත්තුූ ජීවිීන් කොට්ටාස බිලිහෙනයක් අතරින් එ ජීවින් වර්ගයක් ලෙස මනුෂ්‍යය හැඳින්ම හැකි පෘතුවය ජීවත්තු जीීවින් වර්ග අතරින් සියයට අනුනාවයක් පමණ මේ වෙද්දි වදවී ගොස්හමාරයිනිොළ හැී ලක විනාශය සිතුුවේ යැයි යන මතයක් මනු සමාජය තුළ ප්‍රබල මුල් බැසගෙන තිබුණා. එකද බලපෑ ප්‍රධාරම සාධකයක් වනේ ආධිතම යුගගේ මධ्यම ඇමෙරිකාවේ ජිවත්තු මයාවරුන් නිර්මාණය කනල්ලද දිනදර්ශනයක්. මෙම දිනදර්ශනය වත්මන් දිනදර්ශනයට අනුවො ොළස්සනිමාස විසි එක් වල දිනයෙන් අවසන් මෙන්න තිබුණා. මෙම දිනදර්ශයට අනුව බහෝතෙන විශ්වාස කළේ මයාවරුන් අන්තුරු අගවා ඇත්තේ ලෝව විනාශවීම පිළිබඳවන ප්‍රබල අනාවැකයක් ගැන බවයි. එහෙත්ො දෙසම්බර් විසි එක් වනදක් එවන් ලෝක මිනාශයක් සිද්ධෝනය නැහැ. වගේම එහි කිසිදු විද්‍යාත්මක පදනමක් තිබුණෙත් නැහැ. එම දිනයේදීම පෘථවයේ ද්‍රැව හුවමාරුවක් ඇතිවී හැකයැයි කියවීත් තිබුණත්. යම් දවසක ය ඇතිවී හැකි නමුත් එම දිනේදීම එ ඇතිවේ යන්න කිසිදු විද්‍යාත්මක පදනමක් නොතිබූ කතාවක්. තවත් වසර බිලියන පහක් ඇවෑමෙන් ඉර විනාශවීමෙන් ලෝක විනාශය සිදුවේ හැකි. එසේ, ඉ විනාශවීමේ විද්‍යාත්මක පසුුවීම සැලකේනේ මේ අනුවයි පෘතලයටත් සෞරගग्්‍රහම අණ්ඩලයටත් ශක්තිය සපයන සූර්යාට ශක්තිය සපයන්නේ හයිඩජන් අනමානි වශයෙන් තවත් වසර බිලියන පහකින් පසු සූරයා දහනවීමට ඇති හයිට ්‍රජන් අවසන්ග වී සූරයා මල තාරකාාවක් බවට පත්වේ හැකිින් අද කහපාඩ තාරකාාවක් ලෙස පවතිර සූර්යා ඒ අනුව යෝධ රතු තාරකාාවක් බවට පත්වෙනවා හි විෂ්කම්බේ ඉතා විශාලවරවා. සුරයාගේ අවසන් යුගයේදී හයිටජන් අනු හිීලිය මනුබවට පරිවර්තනය වීම වේකේ ඉතා ඉහළ යනවා. සුරයාගේ ප්‍රමාණය විශාල වී ඒ දැබැන්ත ප්‍රසාරණයකට ලක්වාන්නේ එම පරිවර්තනය දරා ගැනීමටයි. සුරයාගේ වර්ණය මේ ක්‍රියාවලයේදී රතු බැහැට හැරෙනවා. සුරයා විශාල වෙද්දී න් නිකුත් කරෙන තාපධාරිතාව ඉතා වැඩි වනාතර මේ හේතුවේ සුරයා විනාශවීමට පෙර නිකුත් කෙරෙන අධික උෂ්නත්වේ ේතු කොටගෙන පෘථවිය මත ඇති ජීවේ වඳ වීයා හැකි කෙසේ වුවත් අවසානයේ දැවන්ත රතු යෝධෙක් බවට පත්ව සූර්යා තමාට අසන්නේ ඇති පෘතුව්‍යත් ග්‍රහලෝකත් ගිලගන්නට පටන් ගන්නවා. සූරයා දහස්ගුණයකින් පමණ ප්‍රසාරණය වෙද්තිී. එයි නික්මෙන අධිකතා පේ හේතුවෙන්. පෘත්වේ බුස්තර ලාවාමෙන් උනුුවී දියවන්නට පටන්ගන්නා අතර. උපරිව ලෙස ප්‍රසාරණය වූ සූරයා නැවත සංකෝචරවීමේ ක්‍රියාවලේ අවසානය වෙන්නේ සුරයා අධික ගණත්වයක් සහිත කුඩා, අඳුරු දහනය වීමටන් කිසිවක් නැති ගෝලයක් බවට පත්වීමන්. සුදුවාමනයක් ලෙස තාාරකකා විෘද්‍යාවය හඳුන්වන්නේ මෙන්න මේ ස්භාවයයි. එහි ප්‍රමාණය පෘතිවිය ප්‍රමාණයට ආසන්න වෙනවා එහෙත් එහි ගනත්ත්‍රය ඉතාමත් අධිකයි. සෞරක්‍රම වන්ඩලේ සෙසු ග්‍රහලෝක බලට බල ශක්තියක් සැපීමේ හැකියාවක් මේ තත්තයට පත්වූ සූරයාට නැති අතර මේ පසුබිල්ම මත්ත සෞර ග්‍රහම අ්ඩලය ජීවෙන් නැති අන්ද කාර ප්‍රදේශයක් බොලල්ට පරිවර්තනය වෙනවා. පෘතුවය මත ජීවය වඳවීයා හැකියැයි විද්‍යානය විශ්වාස කරන තවත් විධ ක්‍රමයක් වෙන්නේ අගහාරුගේ සහ පෘතිවයේ කක්ෂය අතර එකිනක ගැටීමක්. නැත්තම් ඒවා ආසා්‍යයෙන් ගමන්කිරීමක් හේතුවෙන් ඇතිවෙන ගුරුත්ත තල්ලුවක් හේතුවෙන් පෘතුවිය තම කක්ෂයෙන් ගැලවී ඉවතට විසිවී යාමේ සංසිද්ධියයි. සෞරක්‍රාමණ්ඩලේ කග්‍රහ ෝක. හිරුවටා පරීප්‍රමණය වෙනවා. කාක්ෂ ඉතා ස්ථාවර ලෙස පවතින බව අප දුටුවත් දිගු කලක් ගතවෙද්දි එහිද සුල් වෙනස්කම් ඇතිවී සෞරක්‍රහ මණ්ඩලේ අද ස්භාවය වෙනස් වී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි. විත්‍යාවට අනුව මෙන් වසර බිලියන දහතුරයි දශම හත්තකට පෙර මහා පිපිරුමෙන් විශ්වය ආරම්භූ අතර තවත් වසර බිලියන ගණනක් එහි අවසානයේද සිදුවිය හැකි. විශ්වය ප්‍රසාරණය වෙන්නේ ඒ මහා පිපපුරුමෙන් ලද ශක්තියනුයි. එත් නැවත මේ විශ්වය සංකෝචනය වීමද යළිත් ඇරවෙනු ඇත. විශ්වය සංකෝචනය වීම යන දිගු ක්‍රියාවලී අවසාන අධියර වෙන්නේ විශ්වයේ මහා පිපිරීමට පෙර මොහොතකදී පැවති ආකාරයෙන් මුළු විශ්වය අල්පෙරිිති හිසක්තරම් කුඩාල් ලක්ෂයකට කැටවීමයි. මෙ මහා හැකිලුම පෘතිවයේ පමණක් නව මුළු විශ්වයේම අවසානය බවට පත්වේවිී. එහෙත් මේ අහිර මුළු විශ්වයම විනාශවීමට තවත් වසර බිලියන තිහක් තරම්වත් කාලයක් ගත වෙන ඇත. ඇතැම් විද්‍යාත්තිීන් දක්වන මතයක් වෙන්නේ විශ්වය නැවත් සංකෝචරය නොවී දිකටම ප්‍රසාරණය විය හැකි බවයි. මහා දිගහරම ලස හඳුන්වන්නේ මෙ යයි. මෙහි අවසන් අධර විශ්වය මල විශ්වයක් බාට පත්වීමයි. මෙයින් මස්සර මිලියන හයසිියයකට පෙර පෘතිවිය පැවතියේ සම්පූර්ණයම අයිස්වලී නාවරණය වීමෙනු. ඒ දවස්සල පෘතිවයේ ගස් කොලන් නොපවෙති අතර මිහිමත සිටියේ ඒක සෛලික ජීවින් පමණයි වසර මිරියන හැටභාගට පෙර විශාල උල්කාපාතයක් ගැටීමෙන් මේ පොලවේ සිට ඩයිනෝසරලක් විනාශ වෙලා ගිහින් තියෙනවා එය ලෝක විනාශයක් ලෙස අර්ථ දැක්විය හැකි අපි පෘතිවයට තර්ජනයක් එල්ල කළ හැකි ඇයි මේ පෙතිස්වාගත් එකම ග්‍රහකය වෙන්නෙක් ඇපෝෆිස්ය වශ දෙදස් තිස් හයේදි එයින් පෘතිවයට හානියක් සිදුවීමට ඇති ඉඩකඩහි සම්භාවිතාව ඉතා අල්ප වෙනවා එමෙන්ම නාසායතනයේ මේ වෙද්ද පෘතුවයට හානි කළ හැකි උල්කාපාත පිළිබඳව ගවෂණය කරමින් ඒවත් ස්ොවා ගනිමින් ඒවා පෘතිවිය නොගට හැනට වෙන දිශාවකට තල්ලු කරමින් පෘතිවිය විනාශවීමට අවස්ථා ඇත්නම් ඒවා මග හරවා ගන්නවා විපොරමක් හෙම නැත්තාම් කලුකොහරයක් පෘතිවයට පැමිණීමේ සම්භාවිතාවද ඉතාමත් අඩු. ඇ්‍රුමීඩා චක්‍රාවාටේ යනු ප්‍රතිවයට ආසන්නම විශාල චක්‍රවාටයක් එය පෘත්තුවිය හා ගැටීමටද වස්සර මිලියන ගණනාවක් ගත වෙන ඇට එමෙන්ම ගිනි කණඩක් පවිිපිරීම හේතුවෙන් ඇමරිකාවේ බාකයක්ම මිනාශවීයා හැකි වුවත් ඒ සිදුව එමටද තවත් වසර බොහෝ කරනක් ගත වෙනු ඇත. සියල සාරාංශයක් කොට විද්‍යාත්ක ප්‍රවේශයක සිට ඉතාක් පැහැතිෙනෙව සඳහන් කළ හැක්කේ. නුදුරු අනාගතයේදී ලොක විනාශය සිදුවීමේ කිසිතු විද්‍යාත්මක සාක්ෂයක් හෝ පාතනමක් නැති බවයි. එහෙයින් ලෝක විනශයේ සිදු වෙතැයි යන අනි යතබියෙන් වැලකී තම දෛනික ජීවිතය සාමහණ්ඩි පරදි පවත්තාගෙනයාම වඩාත් පලදායි වෙනවා. ඉතිං අද තැනම් පොඩටියාලට හරගෙනාවේ ලෝක විනාශයේ ෆීත්්‍යාත්මක පදනම. ඉතිං මේ පෙළබඳව ලෝපුරා විද්‍යයක්ඥයෙෙන් එවගේම ලෝපුරා විධ පිරිස්. විසිත මත ඉදිරිපත් කරලා තේෙනවා ඉතිං වාලතන්න මේ තේවලුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරන ගමන් ආෙත් මේ වගේ बීටයෝයකින් දැනම් පොඩ්ඩි වාල ළගට එන්න